අයිබන් හැමෝටම අද මම කතා කරන්න ලෑස්තිලා ඉන්නේ A-level විභාගයට කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියන එක ගැන. එතකොට මේක ගැන මම කතා කරනවා ස්කූල් එක ළමයෙක් විදියට කොහොමද? එව නැත්නම් ස්කූල් කැන්ඩිඩේට් කෙනෙක් විදියට කොහොමද මේ සැරේ A-level examination එක රෙජිස්ටර් වෙන්නේ? සහ ප්‍රයිවට් කැන්ඩිඩේට් කෙනෙක් විදියට කොහොමද A-level examination එකට රෙජිස්ටර් වෙන්නේ කියන එක ගැන. කොහොමද ඔන්ලයින් ප්‍රොසෙස් එක හරියට ෆලෝ කරලා ඔයාලා මේ එක්සෑම් එක රෙජිස්ටර් වෙන්නේ? දැනට දීලා තියෙන එකේ නම් ප්‍රයිවට් කැන්ඩිඩේට්ස්ලාට විතරයි ඔන්ලයින් ප්‍රොසීඩියර් එකේ ගිහිල්ලා ෆෝම් එක ෆිල් කරලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ස්කූල් කැන්ඩිඩේට්ස්ලා ඒගොල්ලන්ගේ ස්කූලේ හරහා තමන්ගේ රෙජිස්ට්‍රේෂන් එක කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ස්කූලෙත් එක එක කතා කරගන්න, ස්කූලෙන් ඔයගොල්ලන්ට ෆෝම් එකක් දෙයි, ඒකේ ඔයගොල්ලන්ට අදාළ තොරතුරු ෆිල් කරලා දෙන්න. ඊට පස්සේ ස්කූලේ හරහා ඔයගොල්ලන්ගේ A-level examination එකට register වෙන process එක කරලා දෙයි. ඉතින් අපි බලමු කොහොමද එතකොට දැන් first try කරන ළමයෙක්ට, first try වගේ කරන ළමයෙක්ට පුළුවන් ද private apply කරන්න? දැනට දන්න තොරතුරු එක්ක first try කරන දරුවෙක්ට පුළුවන් ස්කෝලෙන් අස්වීම සහතික අරගෙන ස්කෝලෙන් අයින් වෙලා ඒගොල්ලන්ට online register වෙන්න පුළුවන් ප්‍රයිවට් කැන්ඩිඩේට් කෙනෙක් විදියට A-level exam එකට මේ සැරේ. එතකොට එහෙම අයින් වෙනවා නම් මොකද ඒ ඇප්ලිකේෂන් එක යහන ඔයගොල්ලොන්ගේ ලීවිං සර්ටිෆිකට් එකේ තියෙන ඩේට් එක කවද ඉස්කෝලෙන් අයින් වුණේ කියන එක අන්න ඒක එන්ටර් කරන්න සිද්ධ වෙන නිසා ඔයගොල්ලොන්ගේ අතේ ලීවිං සර්ටිෆිකට් එක තියෙන්න ඕනේ ප්‍රයිවට් කැන්ඩිඩේට් කෙනෙක් විදියට එක්සෑම් එකට පෙනී ඉන්නවා නම්. ඊට පස්සේ මම මෙතන ඔගලන්ට ඕන කරන ලිංක්ස් දාලා තියෙනවා, ලිංක්ස් දෙකක්. ඒ ලිංක්ස් දෙකෙන් ගිහම ඔගලන් බලාගන්න පුළුවන් ඩිපාර්ට්මන්ට් ඔෆ් එක්සමිනේෂන් එකේ වෙබ්සයිට් එක සහ ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකේ වෙබ්සයිට් එක. එකෙන් ගිහිල්ලා ඒ අදාළ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික ඔක්කොම දීලා තියෙනවා. එතන ඔගලන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒ PDF එක. අකුරක් නැර මේක ඔක්කොම කියවන්න. එහෙම කියවලා තමයි මේ ෆෝම් එක ෆිල් කරන්න පටන් ගන්න ඕනේ. එහෙම නොවුනොත් ඔගලන්ට මිස්ටේක්ස් වුනොත් ඒක නිවැරදි කරන ප්‍රොසීඩියර් එක තවත් දීර්ඝයි. ඒ නිසා වරද්දන්න නැතුව එකපාරින් හරියට මේ ෆෝම් එක ෆිල් කරන විදිය එක කියවලා ඉගෙන ගන්න. මේ වීඩියෝ එකෙත් මම ඒක සමරයිස් කරලා පෙන්නනවා. නමුත් ඕගොල්ලොන්ගේ වගකීම තමයි ඒක කියවලා ඉවර වෙලා ඕගොල්ලොන්ගේ ෆෝම් එක ෆිල් කරලා රෙජිස්ටර් වෙන වැඩේ කරගන්න එක. ඕගොල්ලෝ රෙජිස්ටර් වෙනකොට මේකට හරියට ඕගොල්ලන්ගේ තොරතුරු ලබා දෙන්න. ඕගොල්ලෝ ස්කූල් කැන්ඩිඩේට් කෙනෙක් නම් ඕගොල්ලන් මේ පාර පර්සනලි ස්කූල් කැන්ඩිඩේට් කෙනෙක් විදියට මේක රෙජිස්ටර් වෙන්න බෑ. මොකද මේක හදලා තියෙන ප්‍රයිවට් කැන්ඩිඩේට්ස්ලට රෙජිස්ටර් වෙන්නේ. ඉතින් ප්‍රයිවට් කැන්ඩිඩේට් කෙනෙක් විදියට මේක රෙජිස්ටර් වෙනකොට ඕගොල්ලොන්ගේ පර්සනල් තොරතුරු නම හරියට ඒ අදාළ අකුරුත් එක්ක එන්ටර් කරන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලොන්ගේ ඇඩ්‍රස් එක, මේ ඇඩ්‍රස් එක ඔයා ප්‍රයිවට් ස්කූල් එක ඉගෙන ගන්නවා නම්, එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ස්කූල් එක ඉගෙන ගන්නවා නම් අන්න ඒකට අදාළ ඇඩ්‍රස් එක හෝ ඒක ටෙලිෆෝන් නම්බර් එක නෙවෙයි දෙන්න ඕනේ. ප්‍රයිවට් කැන්ඩිඩේට්ස්ලා මතක තියාගන්න අනිවාර්යෙන් ඕගොල්ලෝ දෙන්න ඕනේ ඕගොල්ලන්ගේ පර්සනල් පෝස්ටල් ඇඩ්‍රස් එක සහ පර්සනල් ටෙලිෆෝන් නම්බර් එක. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් වැරදිලවත් ස්කූල් කැන්ඩිඩේට් කෙනෙක් ප්‍රයිවට් විදියට මේක වැඩි කියවන්න නැතුව ගිහිල්ලා මේක එකපාරම රෙජිස්ටර් වුණොත් එයාට ආයෙපාරක් ස්කූල් කැන්ඩිඩේට් කෙනෙක් විදියට රෙජිස්ටර් වෙන්න බෑ. මොකද එහෙම වුණොත් ඕගොල්ලෝ වංචාවලට අහු වෙනවා. එහෙම වුණොත් ඕගොල්ලෝ දෙපාරක් රෙජිස්ටර් වෙන එකත් වංචාවක් නිසා ඕගොල්ලොන්ට සිද්ධ වෙනවා විභාග වංචාවලට අදාළ දඬුවම් විඳින්න. ඒ නිසා එහෙම වැරදීමකින් හරි එහෙම දෙයක් වුණොත් ඕගොල්ලෝ කරන්න ඕනේ ඉස්සල්ලාම එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට කතා කරලා ඒ වැරද්ද නිවැරදි කරගන්න ආකාරය පිළිබඳ අහලා ඒකට ඕගොල්ලන් දෙයි ඊමේල් ඇඩ්‍රස් එකක්. ඒකට කතා කරලා ඊමේල් එකක් දාලා වැරද්ද නිවැරදි කරගන්න පුළුවන්. ඊළඟට මේකේ වැරදි තොරතුරු ලබා දුන්නොත් ඒත් ඕගොල්ලොන්ට එක්සෑම් වලට අදාළ ඒ දඬුවම් විඳින්න වෙනවා. මොකද වංචා කියන කොටසට තමයි ඒ ටික අයිති වෙන්නේ. ඒ නිසා නිවැරදිම තොරතුරු නිවැරදිම විදියට ලබලා දෙන්න ඒ ෆෝම් එක ෆිල් කරනකොට. වංචා කරන්න ලෑස්ති වෙන්න එපා. එහෙම වුණොත් ඕගොල්ලන්ගේ ප්‍රතිඵල අත්හිටුවීමක් හෝ එහෙම නැත්නම් දීර්ඝකාලීන ඕගොල්ලන් විභාගවලට පෙනී සිටීම අත්හිටුවීමේ හැකියාව විභාග දෙපාර්තමේන්තුව සතුව තියෙනවා. ඊට පස්සේ සබ්ජෙක්ට් කම්බිනේෂන්ස්. සබ්ජෙක්ට්ස් තෝරගන්නකොට ගොඩක් වෙලාවට අපි මේන් ස්ට්‍රීම්ස් තියෙනවා අපේ සයන්ස්, ඒ කියන්නේ බයොලොජිකල් සයන්ස්, ඊට පස්සේ මැත්ස් එක්ක ෆිසිකල් සයන්ස්,
එහෙම අනේවා තියෙනවා. ඊට පස්සේ ආර්ට්ස්, කොමර්ස් මේ වගේ තියෙනවා. ඊට පස්සේ ටෙක්නොලොජි තියෙනවා. ඉතින් මේ සබ්ජෙක්ට් ස්ට්‍රීම්ස් වලට අමතරෙන් විවිධ විෂයන් තෝරගෙන A-level විභාගෙට පෙනී හිටින් ළමයි ඉන්නවා. අන්න එහෙම අවස්ථාවල් වල ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට සර්ච් ස්කෝ එකක් හෝ රෑන්ක් එකක් එන්නේ නැහැ. මොකද ඒක මේන් ස්ට්‍රීම් එකක් නොවන නිසා. නමුත් ඕගොල්ලෝ සබ්ජෙක්ට්ස් තෝරගන්නකොට අන්න ඒ වගේ විවිධ විෂයන් වලින් විභාගයට පෙනී ඉන්නවා නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරපු ඒ හෑන්ඩ් බුක් එක අත්පොත කියවන්න. ඒකේ තියෙනවා විවිධ විෂය මාලාවන් කර ඒ ලෙවල් වලට හදාරලා යන්න පුළුවන් උපාධි පාඨ මාලාවල්. ඒ එකක් නෑර ගිහිල්ලා බලලා ඔයගලන්ට කියවලා බලන්න පුළුවන්. එතකොට එතන තියෙනවා ඒ උපාධි පාඨ මාලාවන් වලට ඇතුළු වෙනවා නම් කරලා තියෙන්න ඕනේ විෂය ධාරාවන් මොනවද කියන එක. අන්න ඒක අනුව අපි වීඩියෝ එකක් කරලා තියෙනවා. අන්න ඒක බලලා ඔයගලන්ට පුළුවන් සහ ඒ අත්පොත කියවලා ඔයගලන්ට පුළුවන් ඒ ලෙවල් වලට විවිධ විෂය ධාරාවන් වලින් පෙනී ඉන්නවා නම් ඒ විෂයන් ඒ අදාළ විදියට තෝරා ගන්න. එහෙම නැතුව තමන්ට ලේසි තමන්ට හිතෙන විෂයන් විතරක් තෝරගත්තොත් සමහර විට විශ්වවිද්‍යාල වරන් අහිමි වෙන්න ඉඩ තියෙනවා. ඊළඟ දේ තමයි මේ සබ්ජෙක්ට් කම්බිනේෂන්ස් තෝරගන්නකොට මම ලින්ක් එක දාලා තියන්නම් මිනිස්ට්‍රි ඔෆ් හයර් එඩියුකේෂන් වල. ඒකෙන් ගිහිල්ලා බලන්න ඕගොල්ලොන්ට ස්ට්‍රීම්ස් තෝරගද්දි ඒක ෆලෝ කරන්න පුළුවන්. සර්කියුලර් එක 2016 අංක 13 කියන සර්කියුලර් එක. ඒක බලන්න. එතකොට පැහැදිලිව අවබෝධ කරගත්ත හැකි මොන විදිහට සබ්ජෙක්ට්ස් තෝරගන්න ඕනේ කියන එක. ඊළඟ දේ තමයි මේ ඔන්ලයින් ඇප්ලිකේෂන් ප්‍රොසීඩියර් එකේ ස්ටෙප්ස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඔයගොල්ලන්ගේ ඉන්ෆර්මේෂන් සහ විභාගේ තොරතුරු. ඊට පස්සේ ප්‍රයිවට් කැන්ඩිඩේට් කෙනෙක් නම් එයා දාන්න ඕනේ එයාගේ පර්මනන්ට් ඇඩ්‍රස් එක සහ එයා රිසයිඩ් වෙලා ඉන්න තැන. එතකොට තමයි ඒගොල්ලන්ට ඒ ළඟම විභාග මධ්‍යස්ථානයක් ලබා දෙන්නේ විභාග දෙපාර්තමේන්තුව විසින් විභාගේ ලියන්න. ඊට පස්සේ තව දෙයක් තමයි මේ ප්‍රැක්ටිකල් එක්සෑම්ස් තියෙන සබ්ජෙක්ට්ස් වලට යනවා නම් ඒ දරුවෝ ඒ ප්‍රැක්ටිකල් එක්සෑම්ස් වලට ඒවා කෝල් කරාට පස්සේ අපෝ ඇප්ලිකේෂන් ඒ පිළිවෙලට ඒවට වෙනම රෙජිස්ටර් වෙන්න ඕනේ. සහ ඒවට වෙනම අදාළ ගාස්තු තියෙන ඒවා ගෙවන්නත් ඕනේ. එතකොට මේ එක්සෑම් එක ප්‍රයිවට් කැන්ඩිඩේට් කෙනෙක් රෙජිස්ටර් වෙනවා නම් එක විෂයකට රුපියල් මම හිතන්නේ 150ක් හෝ 100ක් විෂයන් තුනකට රෙජිස්ටර් වෙනකොට රුපියල් 250ක් වගේ මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ෆස්ට් ෂයි ලියන ළමයි කොමන් ටෙස්ට් එක අනිවාර්යෙන් ලියන්න ඕනේ. සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි වගේ එහෙම ලියන අයට කොමන් ටෙස්ට් එක අවශ්‍ය නැහැ. කොමන් ටෙස්ට් එකට වෙනම කොමන් ටෙස්ට් එක රෙජිස්ටර් වෙනකොට ඒකත් එතන ඉන්ඩිකේට් කරන්න. ඒකට වෙනම පේමන්ට්ස් එන කොහොමත් පේමන්ට් එක ඔක්කොම එකවර එන්නේ. ඒ නිසා බය වෙන්න එපා. ඒ අදාළ පේමන්ට් එක කාඩ් එකක් හෝ තැපැල් කන්තුරුවක් කරලා ගෙවීම කරන්න පුළුවන්. සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි වගේ කරන අයට අපෝ කොමන් ටෙස්ට් එක ලියන්න අවශ්‍ය නැහැ. ලකුණු 30කට වඩා අනිවාර්යෙන් තියෙන්න ඕනේ මේ කොමන් ටෙස්ට් එකට විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙනවා නම්. ඒතර ෆස්ට් ෂයි ලියනකොට කොමන් ටෙස්ට් එකට ලකුණු අරන් තිබ්බොත් 30කට වැඩිය සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි වල එකයි ලිවීම අවශ්‍ය නැහැ. කලින් එක කන්සිඩර් කරන නිසා. අනිත් එක තමයි විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙලා ඉන්න හෝ මොකක් හරි උසස් අධ්‍යාපන ආයතනයකට ඇතුල් වෙලා ඉන්න දරුවෙක්ට නැවත ඒ ලෙවල් රිසල්ට් එකකින් විශ්වවිද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයට ඇතුළත් වීමේ හැකියාවක් නැහැ. මොකද නිදහස් අධ්‍යාපන හරහා තවත් කෙනෙක්ගේ අවස්ථාවක් නැති කරන්න නෙවෙයි දීලා තියෙන්නේ, තව අයට අවස්ථාවක් ඇති කරන්න. අන්න ඒ වගේ වෙලාවක ඕගොල්ලන්ට එහෙම යන්න හැකියාවක් නැහැ. එකපාරක් රෙජිස්ටර් වෙලා ඉන්නවා. යන්න අවශ්‍ය නම් ඕගොල්ලන්ට පුළුවන් රෙජිස්ට්‍රේෂන් කැන්සල් කරලා ඒකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ඒ අවස්ථාව වෙන කෙනෙක් ලැබෙන විදිහට කටයුතු කරලා නැවත විභාගයට පෙනී ඉඳලා ඒ වගේ යෑමේ හැකියාවක් තියෙනවා. ඒක ප්‍රොසීඩියස් වල බලන්න ඒක කොහොමද කරන්නේ. එහෙම නැත්නම් ස්කෝල් නැ ප්‍රින්සිපල් ගෙන් හරි කලාප අධ්‍යාපන කාර්යාලයෙන් හරි ඇහුවනම් මේක ගැන වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන්. ඊළඟට දෙවැනි ස්ටේජ් එකේ තමයි ඔයගොල්ලන්ට ඇප්ලිකේෂන් එක ෆිල් කරපු එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකට අදාළ කෝඩ් එකක් ඔයාලගේ ෆෝන් එකට එනවා. තැපැල් කන්තෝරකින් ගෙව්වොත් එතනත් කෝඩ් එකක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඒ කෝඩ් එක අරන් ඇවිල්ලා මේ අපි මේ ඩීටේල්ස් ෆිල් කරන වෙබ්සයිට් එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එක. ඒකේ හාඩ් කොපියක් අරගෙන ඒක සයින් කරලා ළඟ තියාගන්න සමහර විට ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේ ෆී එක ගෙවන එක ගැන කතා කරත් එහෙම ස්කෝල් ළමයිට සහ ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි ස්කෝලෙන් ලියනවා නම් ඒගොල්ලන්ට මේ ෆී එක ගෙවීමේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මේකේ තියෙන විදියට
හැබැයි එහෙම නැත්නම් ගවර්න්මන්ට් ඇප්රූව්ඩ් ප්‍රයිවට් ස්කූල් එකක් හරි ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් හරි තියෙනවා නම් ඒගොල්ලන්ට එහෙම ගෙවීම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ ෆස්ට් චොයිස් සෙකන්ඩ් චොයිස්. නමුත් ප්‍රයිවට් කැන්ඩිඩේට්ස්ලා අනිවාර්යෙන් මේ ගෙවීම සිද්ධ කරන්න ඕනේ. අනිත් එක තමයි ඔයගොල්ලන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම. ඒ සඳහා ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ජාතික හැඳුනුම්පත නැෂනල් ඩෙන්ටිටි කාඩ් NIC එක අවශ්‍යයි. ඉතින් ඒක පුළුවන් ඉක්මනට ලබා ගන්න. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ ඩ්‍රයිවිං ලයිසන් එකක්, එහෙම නැත්නම් පාස්පෝර්ට් එකක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවා ලබාගෙන නැත්නම් වහාම ග්‍රාම නිලධාරි මහත්තයා හම්බෙලා ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ NIC එක හැකී ඉක්මනින් ලබා ගන්න. ඇඩ්‍රස් එක දාදි හරියට දාන්න. මොකද ඒකට තමයි ඕගොල්ලන්ගේ ඇඩ්මිෂන් කාඩ් එක එන්නේ සහ ඒට අදාළ ළඟම පාසලක ඕගොල්ලන්ට ලැබෙන්නේ, හෝම විභාග මධ්‍යස්ථානයක ඕගොල්ලන්ට ලැබෙන්නේ විභාගයට පෙනී සිටින්න. ඊළඟ දේ තමයි ස්පෙෂල් නීඩ්ස් තියෙනවා නම්, ඒ කියන්නේ රෝද පුටුවක වගේ විභාගයට එන්න අවශ්‍යතාවයක් තියෙනවා නම්, එහෙම නැත්නම් තව කෙනෙක්ගේ ඇසිස්ටන්ස් එක අවශ්‍ය නම් ඕගොල්ලන්ට ඒකත් ඉන්ඩිකේට් කරන්න ඕනේ. එතකොට ඒ පිළිවෙලට ඕගොල්ලන්ට අවශ්‍ය කටයුතු සලසලා දෙනවා. වැරදිලවත් ඕගොල්ලන්ගේ ඇඩ්මිෂන් කාඩ් එක ආවට පස්සේ ඒකේ තොරතුරු වැරදි නම් ඒක ලැබීමේ දින 7ක් ඇතුළත ඕගොල්ලොන්ගේ ඒක නිවැරදි කර ගැනීම සඳහා මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ටෙලිෆෝන් නම්බර්ස් එකක් අන්න ඒවට කෝල් කරලා අනිවාර්යයෙන් මේක නිවැරදි කිරීම කරගන්න. නැත්නම් ඕගොල්ලොන්ගේ විභාගයට පෙනී සිටීමේදී යම් යම් ගැටලු ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට මේ ජෙනරල් ඉංග්ලිෂ් කියන එක, ඒක ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ. මොකද රෑන්ක් එකටවත් ඉසට් ස්කෝර් එකටවත් ඒක අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා ඕගොල්ලන්ට කැමති නම් ඒ විෂයට පෙනී සිටින්න පුළුවන්. එහෙම නැත්නම් අවශ්‍ය නැහැ වගේ හිතනවා නම් එහෙම ගැටලුවකුත් නැහැ. දැන් අපි බලමු කොහොමද අපි මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ. මම මේක සාම්පල් එකක් විදිහට කරන්නම්. ඔයගොල්ලන්ට මේ දැනුම ලබා දීමේ අවශ්‍යතාවය පමණක් නිසා. රයිට්. දැන් මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මම මේ විදිහට GCAL examination 2022 කියලා registration කියලා ගැව්වා. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ online application module කියන එකයි. මේක Department of Examinations government.lk. ඊට පස්සේ මේකේ මෙන්න මෙතන ස්කූල් එක්සමිනේෂන්ස් කියන තැනට යන්න. මෙතන ඕගොල්ලන්ගේ NIC එක එන්ටර් කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේ මෙහෙම ඕගොල්ලෝ කලින් NIC එක දාලා මේකට රෙජිස්ටර් වෙලා නැත්නම් ඕගොල්ලෝ ක්ලික් කරන්න ඕනේ මේ රෙජිස්ටර් කියන තැන. රෙජිස්ටර් කියන තැන ක්ලික් කරලා මෙතනින් ඕගොල්ලන්ගේ නමයි NIC එකයි ඊට පස්සේ මොබයිල් නම්බර් එකයි ඕගොල්ලන්ගේ සිටිසන් කෙනෙක්ද එහෙම නැත්නම් ටීචර් කෙනෙක්ද කියන එක. ඒතර ප්‍රයිවට් කැන්ඩිඩේට්ස්ලා අනිවාර්යෙන් සිටිසන්ස්ලා. ඊට පස්සේ මෙතන ඇග්‍රී කරලා රෙජිස්ටර් කරන්න. ඒතර ඕගොල්ලන්ගේ ෆෝන් එකට කෝඩ් එකක් එයි. ඒක ගහලා ඕගොල්ලෝ කම්ප්ලීට්ලි මේකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ලොගින් කියන තැනට ගිහිල්ලා මේ විදියට ID නම්බර් එක ගහලා සබ්මිට් කරන්න. සබ්මිට් කරාට පස්සේ ඕගොල්ලෝ ඒ අදාළ පෝර්ටල් එකට යනවා මේ එන OTP එක දැම්මට පස්සේ. ඒක එන්නේ ඕගොල්ලෝ කලින් එන්න කරපු ෆෝන් නම්බර් එකට. Department of Examinations කියලා තමයි මේක එන්නේ. මේ විදියට මේක දාගත්තට පස්සේ ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ලොග් account එකට log වෙන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන මෙතන මේ දීලා තියෙන instructions අනිවාර්යෙන් කියවන්න. ඊට පස්සේ රජයේ පාසලක ඉගෙන ගනිමින් පෞද්ගලික ආයතන කරවක ලෙස විභාගයට අයදුම් කිරීම හෝ පෙනී සිටීම සපුරා තහනම්. හරි. එසේ කළොත් විභාග වලට අදාළ දඬුවම් ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේකේ date එක තියෙන අපි අගෝස්තු 19ට කලින් අපි මේක apply කරන්න ඕනේ. බලමු instructions. මෙතන වීඩියෝ එකක් දීලා තියෙන instructions. එහෙම නැත්නම් මෙතනින් ගිහිල්ලා ඔයගොල්ලන්ට කැමති language එකේ instructions download කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන fill කරනකොට technical instructions ටික දීලා තියෙනවා. ඒවත් බලන්න. ඊට පස්සේ මම දැන් ඒ ටික බලපු නිසා මම මේක next කරනවා. හරි. මෙතනත් කියනවා අවධානයයි ආයතන පද සම්පූර්ණ කිරීමට පෙර දී ඇති උපදෙස් හොඳින් කියවන්න කියලා. මොකද මේක ඒ තරම් important ඔයාලගේ නිවැරදි තොරතුරු ලබා දෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ කලින් ID එක සහ නම දීලා තිබ්බ නිසා ඒක ඔයගොල්ලන් මෙතන indicate කරනවා. මෙතන ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ Mr. ද Miss ද මොකක්ද කියන එක fill කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයගොල්ලන්ගේ නම දෙන්න පුළුවන්. මේ විදියට ඔයගොල්ලන්ගේ නම අදාළ නම හරියට ඒ අකුරු ඒ විදියටම දෙන්න. මොකද අකුරු වැරදුනොත් ඔයගොල්ලන්ට ඉස්සරහට සර්ටිෆිකට්ස් ගන්නකොට රට යන්න එහෙම ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ID නම්බර් එක, ඊට පස්සේ date of birth. ඒක ඔයගොල්ලන් මෙතන select කරලා දෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ date of birth කවද්ද කියන එක. අපි ගමු මේ වගේ මොකක් හරි ඔයගොල්ලන්ගේ අදාළ date එක දෙන්න.
ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන ඕගොල්ලෝ මේල්ද ෆීමේල්ද කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට අදාළ ඕගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතන දෙන්න, ෆෝන් නම්බර් එක. ඊට පස්සේ ගෙදර ෆෝන් නම්බර් එකක් තියෙනවා නම් ඒකත් දෙන්න. මේ තරු දාලා තියෙනවා අනිවාර්යෙන් ෆිල් කරන්න ඕනේ. ඒවා required fields කියලා අපි ඒවට කියන්නේ. ඊට පස්සේ ඕගොල්ලන්ගේ අදාළ ඇඩ්‍රස් එක දෙන්න. මේ විදිහට ඔයගොල්ලන්ගේ අදාළ ඇඩ්‍රස් එක ෆිල් කරන්න. ඇඩ්‍රස් එක ෆිල් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ පෝස්ටල් ටවුන් එක මොකක්ද කියලා අහනවා. එතකොට ඔයගොල්ලන්ගේ ගෙදර පෝස්ටල් ටවුන් එක දෙන්න. දැන් ගොඩක් වෙලාවට ඒක ඔයගොල්ලන්ට සාමාන්‍ය ඔයගොල්ලෝ දන්න දෙයක්. හරි? දන්න නැත්නම් වැඩිහිටියෙක්ගෙන් හරි අහන්න ඒ අදාළ ටවුන් එක. ඊට පස්සේ තියෙන මේක නෙක්ස්ට් කරන්න. නෙක්ස්ට් කරාට පස්සේ දැන් පර්සනල් ඩීටේල්ස්. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ එක්සෑම් රික්වෙස්ට් එක. මොකද්ද ඩිස්ත්‍රික්ක්? ඩිස්ත්‍රික්ක් හරියට සිලෙක්ට් කරලා දෙන්න. දැන් මම මෙතන මට අදාළ ඩිස්ත්‍රික්ක් සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මට එතකොට ඒ ඩිස්ත්‍රික්කේට අදාළ ටවුන් ටික පෙන්නනවා මෙතන. ඊට පස්සේ ඒ ටවුන් වලින් ඔයගොල්ලන්ට අදාළ ටවුන් එක මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ කොයි අවස්ථාවද කීවෙනි අවස්ථාවද මේ එක්සෑම් එකට රෙජිස්ටර් වෙන්න කියන එක. ඒතකොට පළවෙනි පාර නම් පළවෙනි පාර, දෙක නම් දෙක. මේ විදිහට ඔයගොල්ලන්ට මේකට තොරතුරු ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ ස්පෙෂල් නීඩ්ස් තියනවාද කියලා ඉල්ලනවා. ඒක තියනවා නම් තියනවා කියන්න, නැත්තම් නැහැ කියන්න. තියනවා කියලා දුන්නොත් මොන වගේවද ඕනේ කියන එක අහනවා මෙතන. බ්‍රේල්ද, හියරින්ද, විෂන්ද, මොනවාද බොඩි ෆන්ක්ෂන්ස් වල අවුලක් තියනවාද, අන්න මේවා අහනවා. එතකොට ඒකට අදාළ එහෙමනම් මොනවද අදාළ ප්ලේ සෙන්ටර්ස් මොනවද කියලා අහනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඒකට අදාළ තොරතුරු වෙනම මෙතන ටයිප් කරලා පෙන්නන්න. නෙක්ස්ට් කරනවා. ඊට පස්සේ අහනවා ඔයගොල්ලෝ මොන ලැංග්වේජ් එකෙන්ද මේ එක්සෑම් එකට රෙජිස්ටර් වෙන්නේ කියලා. ඉතින් මම මේ වෙලාවේ ඉංග්ලිෂ් කියන එක දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට කැමති ලැංග්වේජ් එක, ඔයගොල්ලෝ ඉන්ස්ට්‍රක්ෂන්ස්, ඒ කියන්නේ ඒ ලෙවල් ස්ටඩි කරේ මොන සබ්ජෙක්ට් එකෙන්ද කියන එක සහ විභාගෙට පෙනී ඉන්නේ මොන සබ්ජෙක්ට් මොන මීඩියම් එකෙන්ද කියන එක තමයි අනිවාර්යෙන් මෙතන දෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට අදාළ සබ්ජෙක්ට්ස් ටික සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මේ විදිහට මේකේ සබ්ජෙක්ට්ස් ටික බොහොම පිළිවෙලට තියෙන නිසා හරිම ලේසි ඔයගොල්ලන්ට ඒ සබ්ජෙක්ට්ස් ටික තෝරගන්න. හරි. ඊට පස්සේ whether you apply for the general test කැමති නම් ඒක ඔව් කියලා දාන්න. ෆස්ට් ෂයි නම් අනිවාර්යෙන් ජෙනරල් ටෙස්ට් එක යුනිවර්සිටි යන ඒක ලකුණු 30 කට වැඩිය තියෙන්න ඕනේ. ඒ නිසා ඒක අනිවාර්යෙන් සිලෙක්ට් කරන්න. සෙකන්ඩ් ෂයි වගේ අර්ග 30ට වඩා වැඩියෙන් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ, දෙවෙනි පාර කරේ නැහැ කියලා. ඊට පස්සේ ජෙනරල් ඉංග්ලිෂ් කරනවාද මම ඒකත් ඔව් කියලා දැම්මා. අවශ්‍ය නම් කරන්න, නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඒ විෂයන්ට අදාළව තමන් ඉල්ලන මීඩියම් එක මොකක්ද කියලා අහනවා. එතකොට ඒ මීඩියම් එක අදාළ විදියට දෙන්න. රයිට්. අදාළ සබ්ජෙක්ට් එක හරියට සිලෙක්ට් කරාට පස්සේ ඕගොල්ලන්ට මෙතන පෙන්නවා ඕගොල්ලන්ගේ ස්ට්‍රීම් එක. දැන් මැතමැටික්ස් කියලා දැන් මෙතන සිලෙක්ට් කරන්න එපා. මොකද මැතමැටික්ස් සිලෙක්ට් කරපු ගමන් මෙතන එනවා නන් ස්ට්‍රීම් කියලා. මොකද ෆිසික්ස්, කෙමිස්ට්‍රි, මැතමැටික්ස් ඒක නන් ස්ට්‍රීම්. ඒතර ඕගොල්ලෝ ස්ට්‍රීම් එකක් සිලෙක්ට් කරනවා නම් අනිවාර්යෙන් ඕගොල්ලෝ මෙතන කම්බයින් මැත්ස් කියන එක සිලෙක්ට් කරපුවම ඔන්න ෆිසිකල් සයන්ස් කියලා පෙන්නවා. බයලොජි කරන ළමයෙක් නම් අනිවාර්යෙන් මෙතන ෆිසික්ස්, කෙමිස්ට්‍රි, ෆිසික්ස් physics, chemistry, biology අන්න ඒ වගේ select කරපුවම bio science කියන stream එක පෙන්වනවා. අන්න ඒ වගේ හරියට තමන්ගේ stream එක තෝරන්න. ඒකේතර මෙතන verify වෙනකන් හරියට බලන්න ඒක උනාද කියලා. ඊට පස්සේ ඔයාලගේ payment එක මෙතන ඩොලර් මේ LKR 400ක් ගෙවන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඕගොල්ලන්ට තියෙන මේක submit කරන්න. submit කරාට පස්සේ ඕගොල්ලන්ට payment procedure එක එනවා. ඒකෙදී ඕගොල්ලන්ට පුළුවන් card payment එකක්ද කරන්න. එහෙම නැත්නම් මේ මොකද්ද තැපැල් කන්තරව කරාද පේමන්ට් එක කරන්න කියන එක ඔයගොල්ලන්ට ඒ විදිහට කරගන්න පුළුවන්. හරි. රයිට්. එතකොට ඒකට අදාළව ඊට පස්සේ ඔයගොල්ලන්ට කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක ආවට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඒ කෝඩ් එක පාවිච්චි කරලා, හරි, ඒ කෝඩ් එක පාවිච්චි කරලා ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ මෙතනට ඇවිල්ලා ආපහු ඔයගොල්ලොන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලගේ ඇප්ලිකේෂන් එක. ඊට පස්සේ ඒක print out එකක් අරගෙන තියාගන්න. payment එක කරපු receipt එකේ print out එකක් අරගෙන තියාගන්න. ඉතින් මේ විදිහට තමයි ඔයගොල්ලොන්ට ඔයාලගේ A level application එක fill කරලා දාන්න පුළුවන් වෙන්නේ.